රන් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ඉහන ජෝග. මම ප්‍රීත්මාලී නාගරනායක. අදත් මුලින්ම අවධානය දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත. දකුණු අප්‍රිකාවට එරෙහි ඓතිහාසික ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දිවයිනට මත්වන මැතිඇමතුරුන් ගැන රංජන්ගේ ප්‍රකාශය විමර්ශනය කළ කිරියල්ල කමිටු වාර්තාව අගමැතිවරයාට. පොලිස් නිලධාරියෙකු අනතුරට පත්කර පලා ගියේ යයි සැක 8 දෙනෙකු අධිකරණයට 7 දෙනෙකුට ඇප අත්අඩංගුවට ගැනීම වළක්වන්නේ වසන්ත කරන්නාගොඩගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්. වැදුම් කර වංචාවට සැක තවත් අය සිටී නම් නීතිමය පියවර ගන්නයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයේ නියෝග. දකුණු අප්‍රිකාවට එරෙහිව ඓතිහාසික ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකු අද උදෑසන යළි දිවයිනට පැමිණියා. දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2.0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මෙහි විශේෂත්වය වූයේ දකුණු අප්‍රිකාවට එරෙහිව එරටදී ටෙස්ට් තරගාවලියක් ජයගත් ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකා කණ්ඩායම පත්වීමයි. ඔවුන් පිළිගැනීමේ උත්සවයක් අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ විශේෂ අමුත්තන් පිළිගැනීමේ පර්යන්තයේදී පැවැත්තුණා. ඒ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් එයාගේ මානසික වැටලේ තියෙන මොකද අපි ඔස්ට්‍රේලියාව නැවසිලන් තරණ සංචාර දෙකම ආජයට පත් වෙලා කන්නමක දෙක තුල හොඳට ක්‍රීඩා කරලා ගොඩක් සතුටු මේ වගේ ජයග්‍රහණයක් අපිට ලබා ගන්න පුළුවන් වුණේ කියන්නේ අපි දන්නවා අපි කෙසේ කොයි වෙලාවකරි අපිට නැගිටින්න පුළුවන් කියලා මත ඒ විශ්වාසයත් එක්ක අපි කන්නමක විදිහට අන්තිම කාලේ පුරාවට හොඳට පුහුණුම් කටයුතු කරලා මම දන්නේ අපිට කරන්න පුළුවන් වුණා ඒ දේ මම දන්නේ ගොඩක් සතුටු අනතුරුව අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය හමුවක් පැවැත්ුණා. තරගාවලි තුනක් පරාජය වුණාට පස්සේ අපිට අවස්ථාව කම්මුනේ තරගාවල ජයග්‍රහණය කරන්න. ජයග්‍රහණය කරන්න ගොඩක් මොනකෝ හේතුව තමයි නවක මුහුණු ගලංගේ හැකියාවන් පෙන්වුවා. අපි ගත්තොත් මේක මුළු ටීම් වර්ක් එකක්. හැමෝම ගොඩක් එකතු වෙලා සෙල්ලම් කරපු තරගාවලියක්. වෙනසක් තිබ්බා පසුගිය තරගාවලට වඩා. මොකද කණ්ඩායම හැංගීමෙන් ගොඩක් කට්ටිය ක්‍රීඩා කරා. මේ විදිහටම දිගටම ක්‍රීඩා කරන්න, කණ්ඩායම එකමුතු තියාගෙන ක්‍රීඩා කරන්න ඉදිරි තරගාවලියත් බලාපොරොත්තු වෙනවා. හැමෝගෙම දක්ෂතා තියෙන අයගේ ඒක එළියට ගන්න විදියක් තමයි අපිට ඕන්ලා තිබ්බේ. මාස 3ක සංචාරයකට අපි ගියේ මම හිතන්නේ තරගවලි දෙකක් පරාදුනට පස්සේ ලේසි නැහැ මානසිකත්වයෙන් එළියට එන්න. ඉතින් මට මුලින්ම ඕන්ලා තිබ්බේ තරඟ ජයග්‍රහණය කරනවට වඩා ඒ අර කණ්ඩායමේ එකමුතුව නංවන්න තමයි මම ඕනාලා තිබ්බේ. කෙනෙකුගා කෙරේ විශ්වාසය කරන්න පටන් ගත්තා. ඉතින් ඒක තමයි ගොඩක් අවශ්‍ය කණ්ඩායමක් විදිහට. මොකද 11 දෙනෙක් ක්‍රීඩා කරද්දී අපි හැමෝම එකම දිශාවකට යන්න ඕනේ. ඉතින් දින 3 දෙනෙක් දෙපැත්තකට ගියාම ඒක වැඩේ හරියට කරගන්න බෑ. කොල්ලුපිටියේදී ඊයේ සොයාගත් හෙරොයින්තොගේ ඩුබාහි සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු දකුණු ආසියානු රටක තවත් ජාවාරම්කරුවෙකු මාර්ගයෙන් මෙරටට ගෙන්වා ඇතැයි විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. පරීක්ෂණ කණ්ඩායම් පවසන්නේ මෙම ජාවාරම්කරු ඩුබායි රාජ්‍යයේ නිදැල්ලේ සිටින අයෙකු පවයි. ඩුබායිහි අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මදුෂ්කේ කණ්ඩායමේ සම්බන්ධයක් මෙම ජාවාරමට නොමැති බව මෙතෙක් කළ පරීක්ෂණවලින් අනාවරණ වී ඇතැයි වාර්තා වනවා. මෙම මත්ද්‍රව්‍ය තොගේ සොයා ගැනීමට අදාළ මෙහෙයුම දියත් කර තිබුණේ ශ්‍රී ලාංකික ජාවාරම්කරුවෙකු ලබා දුන් තොරතුරක් මතයි. ඊයේ කොල්ලුපිටියේ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයක රථගාලකදී මත්ද්‍රව්‍ය තොගේ ලබා ගැනීමට පැමිණ සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙන්. කුඩා වෑන් රථ දෙකක ගමන් මළුවල බහා තිබූ එම මත්ද්‍රව්‍ය තොගේ බර කිලෝග්‍රෑම් 294යි ග්‍රෑම් 490ක්. මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් බව කියන වෑන් රථ දෙක පානදුර ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුගේ නම්වලට ලියාපදිංචි කර ඇති අතර සැකකරුවන් ඒවා කුලී පදනම මත ලබාගෙන ඇති බවට පොලිසිය මේ වන විට කරුණු අනාවරණ කරගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය තොගේ සමග අත්අඩංගුවටගත් සැකකරුවන් අතර සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවෙකුද සිටින බව පොලිසිය සඳහන් කළා. අදාළ මත්ද්‍රව්‍ය තොගේ රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවට ලබා දීමට නියමිත අතර පසුව රසපරීක්ෂක වාර්තාව සමග ඒවා අධිකරණයට ඉදිරිපත් කරනු ඇත. ඒක ගැන අපිත් ගොඩක් කල්පනා කෙරුවා. විශේෂයෙන්ම මං හිතන්නේ මේ වගේ විශාල මත්ද්‍රව්‍ය තොගයක් අල්ලනකොට ඒ පුද්ගලයන්ව උසාවියට දානකල් ඒ මත්ද්‍රව්‍ය ඒ වගේම තියාගෙන ඉන්නවා. ඒ උසාවියට ඒව පෙන්වන්න ගොඩක් මං හිතන්නේ රටේ ජනතාව ඔක ගොඩක් ප්‍රශ්න කරනවා. මේව අල්ලුවන් පස්සේ ආපෝ මේක රටට ආපෝ යනවාද? නැත්නම් මේක මොනවද විනාශ කරනවද? අපිත් පංගුවක් වෙලාට ඒ ගැන ප්‍රශ්න කරනවා. ඉතින් ඒ ගැන මං හිතන්නේ ඉදිරියේදී පොලිස්පත්තුමත් එක්ක සාකච්ඡා කරලා හරි විනිවිද භාවයක් එතනට තියෙන්නට ඕනේ. ඉතින් එවැනි
එවැනි දේවල් ඇත්තෙම රටේ ජනතාව දැනගන්නට ඕනේ. ඉතින් මං හිතන්නේ එවැනි දේවල් අපි ඉදිරියේදී විවෘතව රටට පෙන්වන්නට අවශ්‍යයි. ඩුබායිහි අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ් සිය අපරාධ සඳහා වෙඩික්කරුවෙකු ලෙස යොදාගත් පුද්ගලයෙකුගේ නිවසක් මාතර කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අද වටලනු ලැබුවා. ඒ හක්මන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ලොකුහකුරුගේ ශාන්ත මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධි පිළිබඳ විමර්ශනවලට අදාළවයි. වැටලීම සිදු කළ අවස්ථාවේ සැකකරු නිවසේ සිට නැහැ. නිවසේ තිබී යුද හමුදා ඇඳුම් කට්ටල කිහිපයක්, T56 උණ්ඩ 21ක් සහ අත් විලංගු යුවලක් පොලිසිය බාරයට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ වැටලීම සිදු කළ අවස්ථාවේ නිවසේ සිටි සමන්ත පුෂ්පකුමාර නැමැත්තාගේ පියා අත්අඩංගුවටගත් බවයි. සැකකරු මාකඳුරේ මදුෂ් සිය අපරාධ සඳහා වෙඩික්කරුවෙකු ලෙස යොදාගත් පුද්ගලයෙකු බවට අනාවරණ වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා. ඔහුට විදේශගත වීම තහනම් කරමින් මේ වන විට අධිකරණය නියෝගයක්ද නිකුත් කර තිබෙන අතර පොලිසිය පැවසුවේ ඔහු පන්නිපිටියේ රුපියල් කෝටි 700ක මැණික් කොල්ලේ සඳහාද පැමිණ ඇතැයි සැලකෙන බවයි. ඒ අනුව ඔහුගේ නිවසේ තිබී සොයාගත් අත්විලංගු යුවල පන්නිපිටියේ ව්‍යාපාරිකයා පැහැර ගැනීම සඳහා භාවිත කරන්නට ඇති බවට පොලිසිය සැක කරනවා. මේ අතර මැති ඇමතිවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා කළ චෝදනාවට අදාළව පරීක්ෂා කළ කමිටුව වාර්තාව අද පසුරුවේ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ පිළිබඳව සොයා බැලීමට ලක්ෂ්මන් කිරියල්ල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවට ඉරාන් වික්‍රමරත්න, ආශු මාරසිංහ සහ නිශාංක නානායකාරයන් මහතුරුන් නම් කර තිබුණා. නමුත් කමිටු රැස්වීම වලට සහභාගී වී තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ නීතිඥවරයෙකු වන මහේෂ් කළුගම්පිටිය මහතායි. බැදුම් කර වංචාව පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ පිටිපන කමිටුවේද සාමාජිකයෙකු ලෙස මහේෂ් කළුගම්පිටිය මහතා කටයුතු කළා. දැන් මේක බැලුවාම හොරාගෙන් පේන අහන වගේ වැඩක්. දැන් ඔයි ඒ දවස්වල මට මතකයි බැඳුම් කර කොමිෂන් සභාවට පත් කළා, බැඳුම් කර කමිටුවක් පත් කළා එක්සත් ජාතික පක්ෂයේ නීතිඥවරුත් එක්ක. ඒකේ හිටිය මම දැක්ක විදිහට ඔයි නීතිඥ මහේෂ් කළුගම්පිටිය කියන මහත්තයා. හැබැයි ඒ වෙලාවේ දුන්න බැඳුම් කර කිසි වරදක් කළා නැහැ, වංචාවක් කළා නැහැ, කිසිම ප්‍රශ්නයක් නැහැ, නිර්දෝෂී දෙයියන්ගේ පිටයි කියලා එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා රූමනා ටික කියලා පරීක්ෂණ වාර්තාව අවසන් කළා. මේ බැඳුම් මේක මට ස්ථිරවම නිශ්චයටම කියන්න පුළුවන්, ස්ථිරවම කියන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා තමයි මේ වාර්තාවෙත් එන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ, කිසිම ගැටලුවක් නැහැ, කවුරුවක් ඔකෙන් ගහන්නෙත් නැහැ, රංජන් රාමනායක එහෙම දෙයක් කියලත් නැහැ. විශේෂයෙන් මතක තියාගන්න මේ එක්සත් ජාතික පක්ෂේ නායකයා තමයි බෙරේ ගහන්නේ. බෙරේ ගහන්නේ, සින්දුව කියන්නේ, තාල හදන්නේ, ඔක්කොම කරන්නේ. මේක රංගනය කරන්නේ රංජන් රාමනායක මහත්තයා. මේ අතර රංජන් රාමනායක මහතාගේ අනාවරණය පිළිබඳව මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද දුම්කොළ හා මධ්‍යසාර ජාතික අධිකාරිය පැවැත් වූ සාකච්ඡාවකදී අදහස් පළ කළා. දේශපාලන වශයෙන් නොමග ගිය ආදරණීය බැහැණා ගැන කිසිම කෙනෙකුට බය නැහැ, මැරෙන්න බය නැහැ. ඉතින් එතුමාගේ හෘද සාක්ෂියට එකඟ දෙයක් තියෙනවා නම් ඒක කියනවා. මම කියන්නේ අනේ බෑනෝ තවත් අවමංගල්‍ය වර්ණනාවක් නම් මට කරන්න ඉතුරු කරන්න එපා, කවුරු හරි ආව මරනවා. ඔය විදිහට ගියාම මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් ඇතැයි රංජන් රාමනායක මහතා කළ ප්‍රකාශය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ජයමහ මහතා අද සිරිකොත පක්ෂ මුලස්ථානයේදී දැක්වූ ප්‍රතිචාරය මේ. මේමයි ඔය හැම කෙනාම අප්පු හාමිලගේ පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. රහත් වෙලා නැහැනේ. මමත් හවසට ඉඳලා හිටලා පාටියකට එහෙම ගියාම පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නවා ඉතින්. ඈ බොරු කියන්න ඕනේ නැහැනේ, අපි කරන දේවල් කියනවා. හැබැයි මම සිගරට් එකක්වත් බීලා නැහැ, දුම් පානයකවත් කරලා නැහැ. හැබැයි නොකරපුවා අපි බය නැතුව කරලා නැහැ කියලා කියනවා. කරපුවත් අපි බය නැතුව කරලා ඉතියා කියලා තියෙනවා මගේ හැටි. මේක හොඳම දේ, මේක හරියට හෙළිදරව් කරන එක. මේ වටේට වනලා මේවා කරපුවාම වෙන්නේ ඒක සමාජ විසින් හැල්ලුවට ලක් වෙනවා සමස්ත පාර්ලිමේන්තුවට. ඒක ඕනෙලාක අපිට චෙක් කරගන්න පුළුවන්. නමුත් මම ඉදින් ටිකක් ඔය රැල්ල ගහන පැත්තටම රැල්ල ගහගෙන යන්නේ අපි. ඒක නිකන් කලබල වෙන්න ඕනේ නැහැ. නිකන් බලෙන් තොප්පිය දාගන්න ඕනෙත් නැහැ. ඕනනම් ඉතින් ඔබතුමාලා කියනවා නම් දැන් ගිහිලා කරගමු. රංජන් රාමනායක මහතාගේ චෝදනා පිළිබඳව විපක්ෂයේ ප්‍රතිචාරය මේ. අපි ඕන පරීක්ෂණයකට ලෑස්ති. මොන නිකම් මේ මිනිහෙක් චෝදනා කර පළියට හැමෝම මේක කරන්න ඕන නෑනේ. අපේ ජනතාව දන්නවා අපි කවුද කියලා, මිනිස්සු කවුද කියලා, විපක්ෂයේ ඉන්න මිනිස්සු කවුද කියලා දන්නවා. මුලින් කිව්වේ ආණ්ඩුවේ කැබිනට් එකේ 24 දෙනෙක් ඉන්නවා කියලා.
දැන් ඒක පොඩ පොඩ වෙනස් වෙලා එක එක පැත්තට දැන් විරුද්ධ පක්ෂයටත් ඇවිල්ලා. මොකද අපි හොඳට දන්නවා අපේ පැත්තේ නැහැ කියලා කුඩුකාරයෝ මේ කොකේන් ගාන හෝ කට්ටිය. රජ කාලේ හිටිය රජගෙදර නොයෙකුත් අය. එක්කෙනෙක් කන්දරි. එයා තමයි රජුරුවන්ව හිනස්ස. ඊළඟට සැට්ටම්බිරාල කියලා හිටියා. සියලුම තැන් හොදන කෙනා රහස් තනුත් හොදන කෙනා තව එක්කෙනෙක් හිටියා ඇට්ටම් බිරාලගේ කාලේ වගේ නෙවෙයි ඉස්තර මුත්‍රා පරීක්ෂා කරන්න අවශ්‍ය කරන රසායනාගාර තිබුණ නැහැ එක්ස්රේ තිබුණ නැහැ එකෝ තිබුණ නැහැ ඒ හින්දා ඇට්ටම් බිරාලට තිබුණේ උදේට රජතුමා මුත්‍රා කරාට පස්සේ මුත්‍රා වලට දිව තියලා බලලා මොනවද රජතුමා පාවිච්චි කරලා තියෙන රජතුමා ලෙඩක් දුකක් තියෙනවද කියලා බැලුවේ දිව තියලා මම දැන් රංජන් රාමනාග මහත්තයත් පාර්ලිමේන්තුවේ ඉන්න හින්දා දැන් මේ වැඩේ බේරගන්න බැයි නම් අර ඇට්ටම් බිරාල කරපු වැඩේ කරත් හොඳයි පාර්ලිමේන්තුවේ අර ඉස්සරහා ලොබි එකේ ඉඳගෙන. මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ තවත් සැකකරුවෙකු සිටී නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද පැවසුවේ එම සිද්ධියේ සියලු සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වගකීමක් බවයි. නඩුවේ සැකකරුවන් වන පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝෂියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසෙන් යන මහත්තුරුන් අද දින අධිකරණයේ හමුවේ පෙනී සිටියා. ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ සජිත ජයවර්ධන මහතා පෙන්වා දුන්නේ සිද්ධියට මහබැංකුවේ නිලධාරීන් පිරිසක් වගකිව යුතු බවට බැඳුම් කර ගනුදෙනු විමර්ශනය කළ ජනාධිපති කොමිසම සහ විගණකාධිපතිවරයාගේ වාර්තා මගින් නිර්දේශ කර ඇතත් මේ දක්වා නීතිමය පියවර ගෙන ඇත්තේ තම සේවාදායකින් දෙදෙනාට පමණක් බවයි. අදාළ වාර්තා නොසලකා හැර වෙනත් නිලධාරීන්ට එරෙහිව කිසිදු පියවරක් ගෙන නොමැති බව නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නා. ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ මෙම වංචාවට සම්බන්ධ තවත් සැකකරුවන් සිටි නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි. නඩුව ලබන අප්‍රේල් මස 30 වනදා යළි කැඳවීමට නියමිතයි. මෙම නඩුවට අදාළව ප්‍රධාන සැකකරු ලෙස හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා නම් කර ඇති අතර මේ දක්වා ඔහු අත්අඩංගුවටගෙන අධිකරණයේ හමුවට පැමිණවීමට නොහැකි වී තිබෙනවා. අතුරුදන් වූ රත්ගම ව්‍යාපාරිකින් දෙදෙනාගේ සිරුරු පිලිස්සූ බව කියන වලස්මුල්ල මැදගොඩ උඩදෙනිය රක්ෂිතයේ තිබී අද පසුරුවේ තවත් අස්ති කොටස් කිහිපයක් හමු වුණා. මේ අතර ඔවුන් ඝාතනය කිරීමෙන් පසු දේහයන් රැගෙන යාමට භාවිත කළ බව කියන කැප්‍රතයක්ද අද පසුරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා. මංජුල අසේල හා රෂින් චින්තක නැමති ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැර ගැනීමෙන් පසු අක්මීමන ප්‍රදේශයේ නිවසක් තුලදී ඝාතනය කර වලස්මුල්ල මැදගංගොඩ උඩදෙනිය රක්ෂිතය තුල ගිනි තබා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අනාවරණය කළා. ඒ අනුව ඉකුත් 22 වනදා උඩදෙනිය රක්ෂිතය පරීක්ෂාවට ලක් කරනු අතර එහි ගිනි තැබීමක් සිදු කළ ස්ථානයක තිබී මිනිස් අස්ථි බවට සැක් කරන කොටස් කිහිපයක් හමු වුණා. අද තවත් අස්ථි කොටස් හමු වී ඇත්තේ ඊට ආසන්නව මදක් පහලින් පිහිටි ඇලමාර්ගයක් සමීපයෙන්. අප වාර්තාකරු පැවසුවේ පසුගිය දිනවල එම ප්‍රදේශයට ඇදහැරුණු අධික වර්ෂාව හේතුවෙන් එම අස්ථි කොටස් ඇලමාර්ගය අසලට ගසාගෙන විත් ඇතැයි සැක් කරන බවයි. මේ අතර දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ ඉතිරිව සිටින පොලිස් නිලධාරීන් 10 දෙනාටද ස්ථාන මාරුවීම් ලබා දීම සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී කුසඳහන් කළේ ඔවුන්ට මාතර ප්‍රදේශයෙන් බැහැර පොලිස් ස්ථානයකට මාරුවීම් ලබා දෙන්නේ ඉල්ලා පොලිස්පතිවරයා වෙත ලිඛිතව දන්වා යැවූ බවයි. මෙම ඒකකයට අනුයුක්තව පොලිස් නිලධාරීන් 25 දෙනෙකු රාජකාරිය යොදවා සිටි අතර ඔවුන්ගෙන් 15 දෙනෙකුට පසුගියදා පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත වෙත ස්ථාන මාරුවීම් ලබා දුන්නා. එලෙස ස්ථාන මාරුවීම් ලබා දුන් පොලිස් නිලධාරීන්ගෙන්
හතර දිනක මෙතෙක් සේවා ස්ථානයට වාර්තා කරන්න හැ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඔවුන් තවදුරටත් සේවයට වාර්තා නොකළහොත් සේවයේ හැරගියාසේ සලකලා කටයුතු කරන බවයි. මේ අතර සේවයට වාර්තා නොකළ එම පොලිස් නිලධාරින්ගේ නිවසියන්ගෙන් ප්‍රකාශය සටහන් කරගන්නා ලෙසද අදාළ නිලධාරින් පදිංචි ප්‍රදේශයට අදාළ පොලිස් ස්ථානවලට දන්වා යවා ඇතැයි පොලිසිය පැවසුවා. රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල නිශාන්තද සිල්වා හා උප පොලිස් පරීක්ෂක විරාජ් මදුෂංක යන මහතුරුන් මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතාද මේ වන විට පොලිස් මූලස්ථානයට තාවකාලික පදන මත මාරු කර යවා තිබෙනවා. මෙතර අතුරුදන් වූ රත්ගම ව්‍යාපාරිකින් දෙදෙනාගේ පවුලේ ඥාතීන් අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. බොරන්න පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනාගෙන් 7 දෙනෙකු ඇපමත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. එහෙත් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීමෙන් ඔවුන්ගෙන් 5 දෙනෙකු හෙට දිනේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකරුවන් අතරට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයෙකු හා කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු 8 දෙනෙකු ඇතුළත්. එලෙස අත්අඩංගුවට පිරිස අතර අනතුර සිදුකර පලා ගිය ඩිෆෙන්ඩර් රථේ ගමන්ගත් සැකකරුවන් 5 දෙනෙකු සහ ඊට පිටුපසින් පැමිණි අනෙක් ජිප් රථේ ගමන්ගත් සැකකරුවන් 3 දෙනෙකු වෙනවා. අත්තරංගුඩගත් සැකකරුවන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඩිෆෙන්ඩර් රථේ පැදවූ පුද්ගලයා හැර අනෙක් සැකකරුවන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබෙනවා. බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියකින් යමින් සිටියේදී ඊයේ අලුයම 4:30ට පමණ ඩුප්ලිකේෂන් මාර්ගයේදී අනතුරට ලක් වුණා. අනතුරින් බරපතල තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා මේ වන විට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. සිද්ධිය පිළිබඳව මට කියන්න බැහැ. හැබැයි ඔවුන් වැදුනට පස්සේ ඔවුන් ගිහිල්ලා තියෙනවා. ඒක තමයි වැරද්ද. ඒ සඳහා තමයි අධිකරණය ඉදිරිපත් කරේ. ඒ සඳහා තමයි අධිකරණය දඩුවම් දීලා තියෙන්නේ. අධිකරණයේ නීතිය ක්‍රියාත්මක කරා, පොලිසියත් ක්‍රියාත්මක කරා. කවුරු හරි කෙනෙක් අතින් වැරදීමක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒක නීතියට යටත් වෙන්න ඕනේ. අධිකරණයට ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ අනුව අවශ්‍ය කටයුතු කරා. සාමාන්‍යයෙන් මෙවැනි නඩුවක් වෙන්න ඕනේ රථවාහන අධිකරණයට තමයි. නමුත් රථවාහන අධිකරණයට දාන්නේ නැතුව වෙනත් අධිකරණයට දැම්මා. මම මේ පිළිබඳ කතා කරන්න කැමති නැහැ. ඊයේ උදෑසන අයන් මෑන් නැමැති විශේෂ තරගාවලියක් පැවැත්වුණා කොළඹ. ඔහු ඒ තරගාවලියට විශේෂ රාජකාරී සඳහා තමයි පැමිණියේ, නිලැඳුමින් පැමිණියේ. ඒ වගේම කොළේලිය දැල්වෙන අවස්ථාවේ තමයි මේ වාහනය මාර්ගයට, ඔහුගේ අතුරුපැදිය මාර්ගයට ඇතුළු කළේ. ඒක ඉතාම පැහැදිලිව CCTV දර්ශනවල සඳහන් වෙනවා. ඊළඟ කාරණේ තමයි මේ ජීප් රථයේ රතු එළිය දැල්වෙන විට ගමන් කරන ආකාරය විතරක් නෙමෙයි, කොළඹ පුස්තකාල වටරවුම, ඒ වගේම ඉන් ඉදිරියට ලිබර්ටි වටරවුම ඔස්සේ මේ රථ දෙක පැමිණෙන ආකාරය ඉතාම පැහැදිලිව CCTV දර්ශනවල තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ ගැන විමර්ශනය කරනවා. ඊළඟ කාරණේ තමයි මේ රථවාහන උසාවියට නොයදා මේ අධිකාරියට යොමු කරේ මෙහි යම් ආකාරයක මේ මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ චෝදනාවක් තිබෙනවා CCTV දර්ශන අනුව. ඒ සම්බන්ධ විමර්ශනයක් කරන නිසා තමයි මේ අධිකාරියට මේ යොමු කළේ. මිලියන 628ක වියදමින් මහනුවර ශික්ෂණ රෝහලට අනුබද්ධිත වීදි කළ වකුගඩු රෝගී සහන සත්කාර සුබසාධන මධ්‍යස්ථානය අද පසුරුවේ ජනතා අයිතියට පත් කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකාය මගින් මෙම සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානයේ ඉදිකර ඇත්තේ ජනාධිපතිතුමාගේ සංකල්පයක් මතයි. ඉන් දිනකට වකුගඩු රෝගීන් 150කට පමණ පහසුකම් සැලසෙන අතර රුධිර කාන්දු කරන කිරීමේ පහසුකම්, වකුගඩු රෝගය පෙර හඳුනා ගැනීමේ සායන හා පරීක්ෂණ පහසුකම් ඇතුළු අති නවීන අංග රසකින් සමන්විතයි. රෝගී පවුල් සඳහා ජල පෙරණ යන්ත්‍ර ලබා දීම, වකුගඩු රෝගීන් සඳහා රුධිර පීඩන මාපක හා
ග්ලූකෝමීටර් ලබා දීම ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී ක්‍රියාවට නැංගුණේද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මේ ජාතික වකුගඩු අරමුදල කුමක්ද? මේ අරමුදල හැදුනේ 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා පැවති ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වෙච්ච වෙලාවේ මට මුදල් මැතිවරණ ව්‍යාපාරයට ගලා එන්න පටන් ගත්තා. විශේෂයෙන්ම පෝස්ටර් කටවුට් බැනර් දාන්න. මම ඒ වෙලාවේ ඉල්ලීමක් කළා. පෝස්ටර් කටවුට් බැනර් මම මගේ මැතිවරණ ව්‍යාපාරයේ පාවිච්චි කරන්නේ නැහැ. මැතිවරණ ප්‍රචාර කටයුතු වලට ඒ වාට වැය කරන මුදල් සියල්ලම වකුගඩු අරමුදලක් දා පටන් ගන්න අහවල් බැංකු ගිණුම් මංකේර දෙන්න කියලා අපි මාධ්‍ය තුල ප්‍රචාරය කළා. මංගේ ගිණුම පුජ්ජලිකව පටන් ගත්තේ වකුගඩු අරමුදලක් විදිහට. මිලියන් 50ක් 60ක් වගේ ගාණක් ඒ අරමුදලට ඉවලා තිබුණා. 2015 පළවෙනි ආයවැය යෝජනාවල ඒ අරමුදල ජාතික වකුගඩු අරමුදලක් වශයෙන් රජයේ ප්‍රකාශයට පත් කළා. ඒ තුලේ රජයේ අරමුදලක් බවට පත් කළා. ඒ නිසා මේ මිලියන් 628ම රජයේ මුදල් සතයක්වත් වැය කරලා නැහැ. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මුලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. එෙහිදී නේවාසික ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසීමට ජනාධිපතිතුමා අමතක කළේ නැහැ. අනතුරුව ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ නාපැලයක්ද රෝපණය කෙරුණා. රැස්ව සිටි ජනතාව සමග ජනාධිපතිතුමා සුහද කතාබහකද නිරත වුණා. රුවන් විජේවර්ධන මහතා අද ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය ධුරයේ වැඩ බාර ගත්තා. ජනමාධ්‍ය අමාත්‍යංශයේදී රුවන් විජේවර්ධන මහතා අද රාජකාරිය ආරම්භ කළේ ආගමික වතාවත් වලින් අනතුරුවයි. මේ අවස්ථාවට රවි කරුණානායක, අජිත් පී පෙරේරා, පී හැරිසන් යන අමාත්‍යවරුන් හා කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. අපේ 2015 අපේ ආණ්ඩුවේ ජයග්‍රහණය සමගම අපි මේ රටට අපි නිදහස් මාධ්‍ය ලබා දුන්නා. ඒ මාධ්‍ය නිදහස අනිවාර්යයෙන්ම ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න තමයි මගේ බලාපොරොත්තු. මගේ ඇඟේ තියෙනත් මාධ්‍ය ජනමාධ්‍ය ඇමතිවරයා හැටියට හොඳ සේවයක් කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් රජය විවේචනය කරන්න ඕනෙක නෙට පුළුවන්. පසුගිය කාලේ වැනි තත්ත්වයක් තිබ්බේ නැහැ. සුදුවැන් කාලයක් තිබ්බා. ඔය වගේ ප්‍රශ්න ගණනාවක් තිබ්බා. මාධ්‍යවේදීන් කීප දෙනෙක්ටම අතුරුදන් වුණා. ඒ වගේ ප්‍රශ්න ගැටලු රාශියක් තිබ්බ කාලයක් තිබ්බා මේ රටේ. නමුත් එවැනි කාලයක් නැහැ දැන්. ඇත්තෙම ඕනේ පුද්ගලයෙක්ට මේ ඇත්තෙම රජයට විරුද්ධව ඕනේ දෙයක් ඕනේ තැනක කියන්න පුළුවන්. ඇත්තෙම අපේ මූණටවත් කියන්න පුළුවන්. ඉතින් ඒ නිදහස අපි දීලා තියෙනවා මේ රටට. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරය අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වුණා. මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. පළමු දින තුන තුළ රටවල් 90ක් නියෝජනය කරන රාජතාන්ත්‍රිකයින්, අන්තර්ජාතික හා කලාපීය සංවිධානවල නියෝජිතයින්, ජාතික හා ජාත්‍යන්තරව මතුව තිබෙන මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ඇති. මානව හිමිකම් පිළිබඳ විශේෂඥයින් සහ සංවිධාන විසින් ඉදිරිපත් කර තිබෙන විශේෂ වාර්තා 120ක් පිළිබඳව මෙවර සැසිවාරයේදී සාකච්ඡා කිරීමට නියමිතයි. මානව අයිතිවාසිකම් න්‍යාය පත්‍රයේ ලෝකයේ රටවල් රැසක් පසුබෑමකට ලක් වෙලා තිබෙනවා. නමුත් මම මගේ බලාපොරොත්තු අතාරින්නේ නැහැ. ඇතැම් ස්ථානවල මම දකිනවා මානව අයිතිවාසිකම් හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් සිදුකරන අරගල. අදවර විට ආදිවාසීන්, සංක්‍රමණිකයින් සහ සරණාගතීන් වැඩි වශයෙන් තමන්ට සිදුවන අසාධාරණ පිළිබඳව කතා කරනවා. මාධ්‍යවේදීන් බිය නැතුව මේ දේවල් වාර්තා කරනවා. ආර්ථික සමානත්වතාවය ලබා ගැනීමට මාගේ මිනිබිරියන්ගේ පරපුරටද නොහැකි වන බව මම ඔවුන්ට කියන ලෑස්ති නැහැ. මම විශ්වාස කරනවා ඔබත් මා සමග එකඟ වේවි. අපිට තවත් බලා සිටින්න බැහැ. මාධ්‍යටත් මාධ්‍යවේදීන්ටත් විරුද්ධව සිදු කරන දේවල් අපිට තවත් ඉවසන්න බෑ. මානව අයිතිවාසිකම් වලට ගරු කරන්නේ නැත්නම් මානව අයිතිවාසිකම් කියන්නේ නිකම්ම නිකම් වචන දෙකක් පමණයි. A game of words if there is no respect for people. මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයේදී ඉදිරිපත් වන යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කටයුතු කිරීමට බලාපොරොත්තු වන්නේ කෙසේද යන්න අප විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ලබන මස 20 වනදා ශ්‍රී ලංකාව පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවට වාර්තා වන බවයි. මෙම සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිතයින් පිළිබඳව මෙවනතුරු අවසන් තීන්දුවක්ගෙන නැති බවද ඔහු සඳහන් කළා. ජිනීවා නුවර සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයින් ඇතුළු පිරිස පමණක් මෙම සැසිවාරයට සහභාගී වනවාද, නැතහොත් මෙරටින් විශේෂ කණ්ඩායමක් පිටත් කර යවනවාද යන්න පිළිබඳව ඉදිරියේදී තීරණය කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරයාව සිටියදී අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ විරෝධය පළ කරමින් මහජන පීඩාවක් කළයි විමල් වීරවංශ මහතා ඇතුළු 6 දිනකට එරෙහි නඩුව අද යළි විභාගයට ගැනුණා. මෙම නඩුවේ සාක්ෂි විභාගයේ ලබන මැයි 13 වනදා ආරම්භ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නඩුව කැඳ වූ අවස්ථාවේ නියෝග කළා. මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට එදිනාධිකරණ හමුවේ පෙනී සිටි ණය දන්වා සිතාසියවන ලෙසයි. 2016 පෙබරවාරි 6 වනදා මහජනතාවට පීඩාවන පරිදි උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වූ අයුරු පටිගත කළ වීඩියෝ දර්ශන ඇතුළත් සීඩී තැටියක් කුරුදුවත්ත පොලිසිය අද අධිකරණයට ඉදිරිපත් කළා. තම අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්න ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද ශ්‍රේෂ්ඨ අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කොනු කළා. ඔහු සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන විමර්ශනයකට අදාළව තමා අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති බවයි. තරුණින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලුතිනන් කමාන්ඩර් චමින්ද වෙලගෙතර සහ හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයි යන මහතුරු ලබා දුන් ප්‍රකාශවලට අනුව තමා සම්බන්ධයෙන්ද මෙම විමර්ශනය පැවැත්වෙන බව පෙත්සමෙන් දක්වා තිබෙනවා. ඒ අනුව තමා අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පොලිස්පතිවරයා, නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් වග උත්තරකරුවන් ලෙස නම් කරමින් වසන්ත කරන්නාගොඩ මහතා තම පෙත්සමින් ඉල්ලා සිටිනවා. පිනිතුරු හෙළ උරුමය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව පිළිබඳවද අදහස් පළ වුණා. මේ වාර්තාව අතිශයම පක්ෂග්‍රාහී කොළපාට වාර්තාවක් කියන එක අපි ඉතාම පැහැදිලිව කියනවා. මේ වාර්තාවෙන් සන්ධානය මන්ත්‍රවරු 54ක්, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රවරු 4ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙක් වරදකරු ලෙස නම් කර තිබෙනවා. මන්ත්‍රීවරුන් සාතිශය බහුතරයට නගා ඇති චෝදනාව තමයි සභාගම මැදට පැමිණීම. ඒ අවස්ථාවේ විජිතේරත් මන්ත්‍රීතුමා ආපසු හරවලා යවුවා නම් මේ කිසි කලබලයක් වෙන්නේ නැහැ. ස්ථාවර නියෝගවලට පටහැනිව විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගැනීමට කතානායකතුමා උත්සාහ දැරීම තමයි මේ කලබල සියල්ලට මුල. පාර්ලිමේන්තුවේ කලබලයේ දුකක් නම් දුකට හේතුව කරූ ජයසූරිය මැතිතුමායි. සභා ගැබ තුලදී මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව බාර වෙන්නේ පොලිසියට නෙවෙයි කතානායකවරයාට. කතානායකතුමා කියනවා නම් පිස්තෝල ගෙනාවත් මට කමක් නැහැ, මන්ත්‍රීවරයෙක් මරා දැම්මත් මට කරන්න දෙයක් නැහැ කියලා. එහෙමනම් මන්ත්‍රීවරුන්ට සිද්ධ වෙනවා තමන්ගේ ආරක්ෂාව තමන්ට සලසගන්න. අතිශයින්ම පක්ෂග්‍රාහී කොළපාට වාර්තාව අපි ප්‍රතික්ෂේප කරනවායි කියලා අපි ඒ කමිටුවටත් පාර්ලිමේන්තුවටත් කතානායකතුමාටත් දැනුම් දෙනවා. සමගින් ප්‍රවෘත්ති අවසන්. ප්‍රතිචාර අපට එවන්න feedback@newsfirst.lk, twitter.com/newsfirstsl, instagram.com/newsfirst.lk, වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න newsfirst.lk හා facebook.com/newsfirstsl වෙත. hotline 0111 4896 896